මීට සුළු මොහොතකට පෙර රුසියාවේ මොස්කව් නුවර දැවැන්ත පිපිරීමක් සිදු වී තිබෙනවා. මෙම පිපිරීම සිදුව තිබෙන්නේ මොස්කව් නගරයේ ඊසාන දෙසින් පිහිටි කර්මාන්ත ශාලාවක බවටයි වාර්තා වෙන්නේ. දැනට වාර්තා වන ආකාරයට ප්‍රහාරයෙන් පුද්ගලයන් 44 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ඒ අතරින් 6 දෙනෙකුගේ තත්ත්වය ඉතාමත්ම බරපතල බවටයි වාර්තා වෙන්නේ. රුසියානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම කර්මාන්ත ශාලාව දෘශ්‍ය යාන්ත්‍රික භාණ්ඩ නිෂ්පාදනය කරන ස්ථානයක්. ප්‍රහාරයෙන් දැවැන්ත කම්පනයක් සමගින් විශාල දුමාරයක් විහිදෙන වීඩියෝස් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා. මෙම පිපිරීමට හේතුව මේ වන විටත් නිශ්චිත වනාවරණය වී නැහැ. නමුත් රුසියානු බලධාරීන් පෙන්වා දෙන්නේ ප්‍රහාරයේ පිටුපස යම් පුද්ගලයෙක්ගේ හෝ කණ්ඩායමක ක්‍රියාකාරකමක් පවතින බවයි. මීට පෙර යුක්‍රේනයේ විසින් රුසියාවේ මොස්කව් නගරය ඉලක්ක කරගෙන ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබුණා. ඒ වගේම යුක්‍රේන ජනාධිපති ව්ලැඩිමිර් සෙලෙස්කි කියා සිටියේ ඉදිරියටත් ප්‍රහාර එල්ල කරන බවයි. ඇත්තටම මොස්කව් නගරයේ සිදුවුණු මේ පිපිරීම සිද්ධ වෙලා තියෙන්නේ එවැනි පසුබිමක. ඒ නිසා මේ සඳහාත් යුක්‍රේන සම්බන්ධයක් ඇතිවෙන්න වැඩි ඉඩකඩක් පවතින බවටයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ වගේම පිපිරීමට පැය කිහිපයකට පෙර දේශයට ඉහළින් යුක්‍රේන් ඩ්‍රෝන් යාන දෙකක් පියාසර කර බවට වාර්තා වෙනවා. මොස්කව් නගරාධිපති සර්ජි සොබියානික් පැවසුවේ එම ගුවන් යාන ගුවන් ආරක්ෂක පද්ධති මගින් වෙනස වූ බවයි. මේ ඔබ දකින්නේ අද දින සිදුව මොස්කව් පිපිරීමේ දර්ශන.